සමන්ත පවර්ස් මැතිනියගෙන් ලංකාවට කොවිඩ් එන්නත් ඉල්ලුව මංගල සමරවීර මහත්මයාත් මරණයට පත් වෙලා තියෙනවා. එතුමත් රාජ මහේන්ද්‍රන් මහත්මයාත් ඩී.එස්. විජේසිංහ වැනි ප්‍රධාන නීතිඥ මහත්මය ගවරි රාජවරාසවාගේ ඒ ප්‍රධාන මහත්මිය ඇතුළු අපි දන්න ප්‍රධාන ගණනාවක් මේ කොවිඩ් වසංගතයට ගොදුරු වෙලා තිබෙනවා. මම දන්න නෑදෑ හිතවතුන් 6 දෙනෙක් සමුදයි අඟහරුවාදායි මේ මරණයට ගොදුරු වුණා. කොවිඩ් වසංගතය සීග්‍රයෙන් පැතිරෙනවා. එන්නත් අපි ලබා දෙන සංඛ්‍යාව වැඩි වුණත් ඒකට ගොදුරු වෙන සංඛ්‍යාවත් වැඩි වෙලා තියෙනවා. අගෝස්තු 7 වෙනිදා කොවිඩ් මරණ සංඛ්‍යාව 5000ක් වුණා. අද දින අවසන් වෙනකොට ඒක 8000ක් වෙනවා. එහෙනම් දවස් 20කේ කොවිඩ් මරණ ප්‍රමාණය 3000කින් වැඩි වෙලා තියෙනවා. කොවිඩ් තහවුරු අයගේ සංඛ්‍යාවත් දැන් 50000ක් විතර තිබෙනවා. ඒ සංඛ්‍යා ලේඛන වලටත් ප්‍රමාද වී ආවේ 4000ක් පමණ සිටිනවා. එහෙනම් සංඛ්‍යා ලේඛන ගැන ඉතත් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. කොවිඩ් බෝ වුණේ අය අතරත් අනික් අය අතරත් සීග්‍රයෙන් පැතිරීම නවත්තන්නටත් තිබෙනවා. ඒ වගේම අලුතෙන් කොවිඩ් වසංගතය පැතිරෙන එකත් බොහෝ දුරට අඩු කරන්න තියෙනවා. මේකට තියෙන ප්‍රධාන මාර්ගය තමයි රට වසනයක හේවත් ලොක්ඩවුන්. රජය විසින් දවස් 10ක ලොක්ඩවුන් වැඩසටහනක් ක්‍රියාත්මක කළා තියෙනවා. ඒත් වෛද්‍ය උපදෙස් අනුව ඒක මදි. මේ පරමාර්ථ දෙකම අපි ඉෂ්ට කරගන්න නම් ඇත්ත වශයෙන්ම තව සතියක් සති දෙකක් ඒ අනුවම ලොක්ඩවුන් වැඩසටහනක් වුවමනයි. ඒ නිසා මේ අවස්ථාවේදී මේ ගැන ක්‍රියා කරන්නට කියලා මම ප්‍රකාශ කරනවා. රජය දවස් 10ක කරපු ලොක්ඩවුන් වැඩසටහනට අපි සම්පූර්ණ සහයෝගය දීලා තියෙනවා. මේකේ තව පැත්තක් තියෙනවා. ආර්ථික හානිය ගැන. රට වැසීමෙන් එවත් ලොක්ඩවුන් එකෙන් සිදුවෙන ආර්ථික හානිය. ඒත් අද අපි පැමිණලා තියෙන තත්ත්වය දිහා බලනවා නම් ඇත්ත වශයෙන්ම ලොක්ඩවුන් වැඩසටහනක් නැතුව වෙන හානිය ලොක්ඩවුන් වැඩසටහනක් එක්ක ඇති වෙන හානියට වඩා වැඩි. ඉතින් අපිට එතනින් ගොඩ එන්න නම් එකම විකල්පය තියෙන්නේ වහාම IMF සංවිධානය සමග සාකච්ඡා කළා ඒ ආර්ථිකය සඳහා සහයෝගය ලබා ගන්න. දැනට අපිට ඩොලර් කෝටි 72ක් ලබලා දීලා තියෙනවා කොවිඩ් වෙනුවෙන් යොදවා ගන්න. ඒ නිසා මම ජනාධිපතිතුමත් ඒ වගේම අගමැතිතුමත් කැබිනට් මණ්ඩලයෙන් කරන යෝජනාව තමයි අපි වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කරමු. වෛද්‍ය උපදෙස් අනුව තව සතියක් හෝ දෙකක් රට වහන්ට වමනාන ලොක්ඩවුන් එකක් වමනාන ඒ වැඩ කටයුතු කරන්න. මම හිතන්නේ හැම එක්කෙනාගේම සහයෝගය ඒකටත් ආණ්ඩුවට ලැබෙයි කියලා ප්‍රකාශ කරන්න කැමතියි. ස්තුතියි.